මහිර අසේන කියනවා ගෙදර උයා ගන්නවත් විදියක් නැහැ කියලා. ඉතින් මේ කතාව මහි අහපු ගමන්ම මහි ක්‍රියාත්මක වෙනවා. මහිලා ගෙදර උයලා තිබ්බ දේවල් ටික තමයි මහි අරගෙන යන්නේ. ඒ වගේම මහිලගේ ගෙදර අයටත් කඩෙන් තමයි කෑම කන්න සිද්ධ වෙන්නේ. ඉතින් මෙච්චර හරියක් කරලා සෙව්මිනි මහිට මොකද්ද කියන්නේ? ඒ කියන්නේ මහිලගේ ගෙදරින් කෑම ගෙනාවා කියලා කිව්වහම සෙව්මිනි අසිනිට කියන කතාව අපේ වීඩියෝ අවසානයේ දක්වාම රැඳෙන්න. අද අපි වීඩියෝවෙන් කියනවා මීළඟට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඇත්තටම මහි කියන්නේ අසිනිට දාකින් හොයාගන්න බැරි කොල්ලෙක්. ඒ කියන්නේ කවදාවත්ම අසිනිට හොයාගන්න හම්බෙන්නේ නැහැ මහි වගේ කොල්ලෙක්. ඒකට හේතුව ඉතින් මහිගේ ප්‍රතිපත්තිය. අපි මේ ගැන ඔයගොල්ලන්ට කලිනුත් කියලා තියෙනවා. ඒ කියන්නේ අසිනිට කොයි වෙලාවක හරි මහිව මිස් කරගන්න සිද්ධ වුණොත් අසිනි අසිනිගේ ජීවිතයට කරගන්න ලොකු මෝඩකම තමයි ඒක. මොකද වර්තමාන සමාජයේ ගත්තාම අපිට බලා ගන්න පුළුවන් කොයිතරම් ආත්මార్థකාමී විදිහට ඒගොල්ලෝ ආදරය කරන්න කියලා. තමන්ට තමන් හිතන ආදරේ නොලැබුණාම අනිත් කෙනාට අපහාස කරනවා. ඒ වගේම ඒ කෙනාගේ ඇතුළාන්තය එළියට දාන්න තමයි උත්සාහ කරන්නේ. ඒකිනුත් ඉතින් තමන් බලාපොරොත්තු වෙන්නේ ආත්මార్థකාමී දේවල් ටිකක්. ඉතින් අද සමාජයේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ආදර කතන්දර. ඒවට තින්නේ ඇත්තටම ආදරය කියන්නත් බැරි තරම්. ඉතින් මෙවැනි සමාජයක අසිනි මහි වගේ අවංකව ආදරය කරන ජෝඩු සමාජයට ආදර්ශමත්. ඉතින් අපිට සංගීතයෙන් ගන්න පුළුවන් ඒ ආදර්ශය. මොකද කතාවකින් වුණත් අපිට ආදර්ශයක් ගෙන දෙනව නම් අපි ඒ දේ අනිවාර්යයෙන්ම ගන්න අවශ්‍යයි. ඉතින් මේ වීඩියෝ බලන ඔයගොල්ලොත් ඔගොල්ලෝගේ අදහස අපිට කියන්න. ඒ කියන්නේ ඔගොල්ලෝ කරපු ආදරය ගැන, ඒ වගේම ඔගොල්ලෝ කරන ආදරය ගැන ඔබේ අදහස වීඩියෝ පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මහි අසිනි කියපු ගමන්ම අසිනිට කෑම අරගෙන ගෙදර පිටත් වෙන ඔගොල්ලෝ දකින්න ඇති. ඒ වගේම මහිට අසිනි කියනවා මේ සිදුවුණු හැම දෙයකටම සමා වෙන්න කියලා. ඇත්තටම මහි පැහැදිලි කරලා දෙනවා ඒක සමාවිල්ලන කාරණයක් නෙවෙයි. මොකද මේ හැම දෙයක්ම මම කැමැත්තෙන් කරන්න කියලා. ඒ වගේම මේ අවස්ථාවේ කරන්න අවශ්‍ය තාත්තවයි අම්මවයි හොඳින් බලා ගන්න එක කියලාත් මහි අසිනිට කියනවා. ඉතින් මහිලගේ ගෙදරින් ගෙනෙන කෑම කාලා සෙව්මිනි මොකද්ද කියන්නේ? සෙව්මිනි අසිනිගෙන් අහනවා කොහෙන්ද මේ කෑම කියලා. අසිනි කියනවා යාළුවගේ ගෙදරින් තමයි කෑම ගෙනාවි කියලා. සෙව්මිනි ගත් කටටම කෙලින්ම අහන්නේ මහිලගේ ගෙදරින්ද කෑම ගෙනාවි කියලා. ඉතින් අසිනි කියනවා ඔව් මහි අයියා තමයි කෑම ගෙනත් දුන්නේ කියලා. ඉතින් උතනදී අපි හිතනවා මහිට අනිවාර්යයෙන්ම සෙව්මිනි ප්‍රශංසා කරાવી කියලා. ඒ කියන්නේ අමාරුවේ වැටිච්ච වෙලාවේදී අනිවාර්යයෙන්ම මහි අපිත් එක්ක හිටිය කියන එක. අසිනිගේ අම්මා අසිනිට කියනවා හැබැයි ඉතින් මේ හැඟීම සෙව්මිනිටයි අසෙලටයි මේ කරදරේ වුණාට පස්සේ තියෙවිද කියලා අපි බලමු.